අයිබුවන් විනාඩි 9 වැඩසටහන. අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලන්නේ ඌන අවදාන අධික්‍රියාකාරී රෝගී තත්වයකින බොහොම බැරෑරුම් වගේ ඇහෙන යම් තත්වයක් පිළිබඳව. අපි ලිහසියෙන් කතා කරනවා ADHD කියලා ඉංග්‍රීසියෙන් ඔබ අහලා ඇති Attention Deficit Hyperactivity Disorder. ඒක සිංහල වචන ටිකක් බරපතලයි වගේ පේන්නේ. ඉතින් මං අද මං ADHD කියලා ඒ නිසා ඒක හඳුන්වනවා මේ මුළු කාලයේදීම. මං ආසයි ආචාර්යන් අහන්න අපේ ප්‍රේක්ෂකයන්ට කිව්වොත් අද අපි ඇත්තට වැඩිපුරම කතා කරන්න යන්නේ මේ ADHD ඌන අවදාන අධික්‍රියාකාරී රෝගී තත්ත්වයේ වැඩිහිටියන්ට බලපන්නේ කොහොමද කියලා. ඒකට කතා කරන්න ඉස්සෙල්ලා මං කැමති සාමාන්‍ය මේ රෝගී තත්ත්වය මේ තත්ත්වයට ලක්ෂණ මොනවද? අපි කොහොමද දන්නේ පුද්ගලයාට මේ තත්ත්වය තියෙනවද කියලා? ඔව් නමින් මේකේ රෝග ලක්ෂණ දෙකක්ම තියෙනවා. ඒ කියන්නේ අවදානම පවත්වා ගන්න ඇති අපහසුතාවය සහ අධික ක්‍රියාකාරී බව. සමහර අයට අධික ක්‍රියාකාරී බව ගොඩක් දුරට පෙන්වුම් කරෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට මේ ADHD ගැන අපි කතා කරන්නේ මාධ්‍යවලින් සහ හැමතැනින්ම මේ දරුවන් සම්බන්ධයෙන්. නමුත් ADHD තියෙන දරුවන්ගෙන් 50-60% අතර ප්‍රමාණයක් වැඩිහිටිය බවට පත් වුණාමත් මේ රෝගය දිගටම පවතිනවා. ඒක මට කියන්න ඕන එක කාරණාවක්. අනික් එක තමයි දැන් මේ රෝගය ගැන අපි කතා කරන්නේ ගොඩක් මෑතක ඉඳන්. මම හිතන්නේ දශක දෙක තුනකට වඩා නැහැ. ඒ නිසා අපේ සමාජයේ ගොඩක් වැඩිහිටියෝ ඉන්නවා මේ රෝගය තියෙනවා නමුත් ඒක හඳුනාගෙන නැහැ. මොකද අපි එච්චරම මේක ගැන දැන් තමයි කතා කරන්න පටන් ගන්න. ඒ නිසා ඔබ හැව රෝග ලක්ෂණ ගැන දැන් අවධානය යොදවා ගන්න සහ අවධානය පවත්වා ගන්න අපහසුකම අපිට උදාහරණ වලින් කියන්න පුළුවන්. දැන් මේ පුද්ගලයා මොකක් හරි වැඩක් අපි හිතමු කාර්යාලයේ වැඩක් හරි ඉගෙන ගන්න වැඩක් හරි කරන්න ගත්තාම මේක එක දිගට කරන්න බෑ. නැගිටලා යනවා මොකක් හරි කරන්න. එහෙම නැත්නම් වැරදි සිද්ධ වෙනවා ගොඩක්. කැලස් මිස්ටේක්ස් කියන්නේ ගොඩක් වෙලාවට වැරදි සිද්ධ වෙනවා. ඊළඟට ඒව ආපහු බලනවා නැත්නම් ගොඩාක් හිමින් කරනවා වැරදි නොවෙන්න. අනික එක තමයි දැන් කවුරු හරි එක කතා කරනවා නම් ඔවුන් සමහරවිට ඒ කතා කරන පුද්ගලයාට හිතෙන්න පුළුවන් මෙයා මං කියන එක අහගෙන නෙමෙයි ඉන්නේ. එයාගේ හිත වෙන වෙන තැන් වලට යනවා. කතා කරපු දෙයක්ම නැවත අහන්න පුළුවන්. එතකොට අර පුද්ගලයාට හිතෙන්නේ මෙයා මං කියන එක අහගෙන ඉඳලම නැහැ කියලා. ඒ වාගේ වෙන්න පුළුවන්. අනික තමයි දැන් අපි හිතමු ගෙදර දොරේ වැඩක් පටන් ගන්නවා කියලා. දැන් කුස්සිය වැඩක් පටන් ගන්නවා. ඒක බාගෙට දාලා ගිහලා තව තැනක වැඩක් කරනවා. ඒකත් බාගෙට දාලා ගිහලා තව තැනක. මොකක්වත් ඉවර කරන්නේ නැහැ. සහ ඉවර කරත් ගොඩ වෙලාවකට පස්සේ සහ ගොඩ වෙන වෙන වැඩ ටිකක් ගත්තට පස්සේ තමයි මේක ඉවර කරන්නේ. ඒ කියන්නේ අවධානය එක වැඩකට දීර්ඝ වෙලාවක් යොමු කරගෙන ඉන්න බෑ. තවත් එකක් තමයි දැන් අපි හිතමු චිත්‍රපටයක් වගේ දැන් පැය දෙකක් විතර වාඩි වෙලා ඉන්න ඕනේ. එහෙම බෑ. නැගිට යන්න හිතනවා. අධික්‍රියාකාරීත්වයට සහ අනෙක් එක තමයි ඉම්පල්සිවිටි නැත්නම් නොයිවිසලිමත් බව නොසන්සුන් බව කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. ඒකට උදාහරණ තමයි දැන් අපි හිතමු ඒතර චිත්‍රපටි උදාහරණ ගන්න පුළුවන්. එක තැනක වාඩිලා ඉන්න බෑ. එහෙම නැත්නම් එක තැනක ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න ඕන ස්ථාන තියෙනවනේ අපි හිතමු දේව මෙහෙයක් එහෙම නැත්නම් බණ ගෙදරක් ඒ වගේ ගියාම එක්කෝ යන්නේ නැහැ මඟ හරිනවා. එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් කියලා නැගිටලා යනවා. මොකද ඒගොල්ලන්ට වාඩිලා ඉන්න බෑ. ගොඩක් වෙලාවට හරිම කලබලකාරී. ඒ කියන්නේ අතින් මොන හරි කරනවා. එහෙම නැත්නම් කකුල හොලවනවා. පුටුවේ පැත්තෙන් පැත්තට යනවා. ඒ වගේ ටිකක් කලබලකාරී ගතියක්. මේ කට්ටියට අර සංසුන්ව රිලැක්ස් වෙලා ඉන්න අමාරුයි. හැමතිස්සෙම මොකක් හරි වැඩක් පටන් ගන්නවා වගේ තමයි බලන්නේ. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට ප්‍රකට වෙන්නේ. එහෙනම් අපිට ඇත්තට ඡාය කියලා සමහර විට මේක මේ අපේ අද ප්‍රෝග්‍රෑම් එක අහන කෙනෙක් හිතන්න පුළුවන් නේ මට තියෙනවානේ මේක. මම දන්න කෙනෙකුට තියෙනවා. ඉතින් අපි අවධානය කරන්න ඕනේ කියන්නේ මේ එකක් අල්ලගෙන ඔබට ADHD ඔබ දන්න කෙනෙකුට ADHD තියෙන එක කිසිසේත්ම කරන්න සුදුසු දෙයක් නෙවෙයි. මේක යම්සි තත්ත්වයක් බවට පත් වෙන්නේ බොහෝ ලක්ෂණ එකතු වුණාම. මේ එකක් අරගත්තොත් අපි හැම කෙනාටම තියෙන්න පුළුවන් මේ එක ලක්ෂණයක් නේද? ඉතින් එහෙමනම් බොහෝ වැදගත් කාරණයක් තමයි මතක තියාගන්න ඩොක්ටර් ඡාය කියව වගේ මේ ලක්ෂණ හැම දෙයක්ම එකතු වෙලා. ඒකයි මේ රෝගී තත්ත්වයට අපි කියන්නේ අවධානය සහ ක්‍රියාකාරීත්වය. මේ දෙකම අඩංගු වෙලා තියෙන මේකේ නමෙත්. ඒ නමෙත්. එහෙනම් මේ ලක්ෂණ හැම දෙයක්ම එකතු වුණාම තමයි අපිට කියන්න පුළුවන් මේ තත්ත්වයක් පුද්ගලයෙකුට තියෙන බව. දැන් මම දැනගන්න කැමති ඡාය මම හිතන්නේ ඔයා කියන්නත් ඇති ඉස්සෙල්ලා
මේ තත්ත්වය අපි බොහෝ විට දකින්නේ අපේ සායනවලට එන පොඩි කාලයේදීනේ. ඉතින් අපි බොහෝ විට වැඩිහිටියන්ට මේ තත්ත්වය තියෙන බව කතා කරනකම් යම්කිසි ප්‍රමාණයෙන් අඩුයි. මට දැනගන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් මේ දරුවන් වැඩිහිටියන් බවට පත් වෙනවද මේ රෝගී තත්ත්වයත් එක්කම? ඔව් සමහර දරුවෝ ඇත්තටම ඒ කියන්නේ වැඩිහිටියෝ බවට පත් වෙද්දී මේ රෝග ලක්ෂණ පහ වෙලා යනවා. නමුත් වැඩි ප්‍රමාණයක් 50ක් 60ක්වත් වැඩිහිටියෝ වෙච්චාම මේ රෝග ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් දිගටම පවතිනවා. දැන් ඒ නිසා දිගටම මම හිතන්නේ ප්‍රතිකාර ගන්නත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒ 50ක් 60ක් ඒ වැඩිහිටියෙක් බවට පත් වෙනකොට මේ රෝගී තත්ත්වය අරන් යන්න හේතුන් තියනවාද? ඒකට නම් මම දන්න තරමින් හේතුවක් මට හිතාගන්න අමාරුයි. නමුත් අර විද්‍යාත්මක පරීක්ෂණ වලින් පැහැදිලි වෙන්නේ එහෙම වැඩි ප්‍රතිශතයක් දරුවන් වැඩිහිටියන් බවට පත් වෙනකොට මේක අරගෙන යනවා කියලයි. දැන් එහෙනම් අපි දැන් ඡාය කීවා එහෙනම් මේ ප්‍රතිකාර ගන්න එක අත්‍යවශ්‍යයි. මොකද අපි සමහර දකිනවා කට්ටිය පොඩි දවස් හතියක් ගන්නවා, සති දෙකක් ගන්නවා. ඊට පස්සේ අනේ වෙනසක් නැහැනේ මගේ දරුවාගේ කියලා ඕක නවත්වනවා. ඒ වගේ කට්ටියකුත් ඉන්නවනේ. ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන්ද මේ ඌණ අවදාන අධි ක්‍රියාකාරී රෝගී තත්ත්වයේ ADHD එකට තියෙන ප්‍රතිකාර ක්‍රමවේද මොනවාද කියලා? ඔව්. ඊට කලින් මම එක දෙයක් එක පොයින්ට් එකක් මතක් කරන්න ඕනේ පියංජලි. මේක දැන් මම මේක තියෙන වැඩිහිටියෝ ගැන කතා කරාට මේක වැඩිහිටි කාලේ හැදෙන රෝගයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම කුඩා කාලේ තමයි මේක හැදෙන්නේ. ඒකත් මට මතක් කරන්න ඕනේ. ඔබ ප්‍රතිකාර ගැන ඇහුවා. හොඳම ප්‍රතිකාර ඇත්තටම ඖෂධමය ප්‍රතිකාර. මේක ඇත්තටම ADHD වැඩිහිටියන්ගේ ADHD වලට ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරුන් කියන දෙයක් තමයි මේක හරිම තෘප්තියක් ගෙන දෙන දෙයක් තමයි ප්‍රතිකාර කරන්න. ඒ තරම් සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ගොඩාක් හොඳ ඖෂධ වර්ග තියෙනවා. ඒ නිසා ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් මේක තනියම රෝග විනිශ්චය කරගන්න යන්න එපා. පියංජලි කිව්වා වගේ වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඔබගේ ජීවිතයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ප්‍රතිකාර වලින් ඇත්තටම. ඒතකොට ඉක්මනින්ම මේ තත්ත්වය හඳුනාගෙන සුදුසු වෛද්‍යවරයෙක් ළඟට යොමු වුණොත් ඔබ හිතනවා මේක ගොඩාක් තෘප්තියක් දෙන වෛද්‍යවරයෙකුට. මොකද සුවයක් දෙන නිසා එන්නේ පෞලිය ඇටත් නේද? අනිවාර්යයෙන්ම. ඒතර ඡාය අපේ දැන් මේ සමාජයේ දැන් මේ දරු පොඩි කාලේදීන මේ දරුවා ඉස්කෝලේ යනවා. එතකොට අපහසු වෙන්න පුළුවන් ගුරුවරයෙකුට මෙයාව හැන්ඩල් කරගන්න අනිත් අයට. එතකොට මොනවා හරි අපේ ප්‍රේක්ෂකයන්ට සමාජයක් වශයෙන් ප්‍රේක්ෂකයන්ට ඔබට මොන හරි වැදගත් කරුණ කීපයක් බෙදා හදා ගන්න ඕනේද මේ තත්ත්වය පිළිබඳව? ඔව් ගුරුවරුන්ටත් ගොඩක් කරන්න දේවල් තියෙනවා. ඇත්තට මේ කියන්නේ පන්ති කාමරේ සමහර වෙලාවට ඒ දරුවාට වැඩිපුර අවධානයක් දෙන්න වෙයි, ඒ දරුවා විස්තරහට ගන්න වෙයි. සමහර වෙලාවට ඒ කාලසටහනෙන් හරියටම يعني ඒ දරුවාගේ කාලසටහන හොඳටම සකස් කරන්න වෙයි. සමහර වෙලාවට ඒ ඖෂධ වලින් එක ඩෝස් එකක් පාසල් කාලය තුළ ගුරුවරයාට සමහර වෙලාවට දෙන්න වෙයි. මොකද සමහර ඖෂධ පැය කීපයයි වැඩ කරන්නේ. එතකොට උදේට දරුවක් ඖෂධේ බීලා ගියොත් සමහර වෙලාවට දවල් වෙද්දි තව ඩෝස් එකක් දෙන්න වෙයි. ඒ වගේ දේවල් ගුරුවරයෙකුට කරන්න පුළුවන්. ඒතර අපේ සමාජයේ යම්සි මත තියෙනවාද මේ තත්ත්වය පිළිබඳව? ගොඩක් මත තියෙනවා. ගොඩක් වෙලාවට මේ රෝගේ හඳුනා නොගත්තොත් මේ දරුවන්ට ඇත්තටම ගොඩාක් නම් වැටෙනවා. හරිම දඟ ළමෙක් මේ ළමයා කියන දෙයක් කිසිම දෙයක් අහන්න එක තැනක ඉන්න බෑ. මේ නැගිට යනවා වැඩ කරන්නේ. ගොඩාක් අපහසුතාවලට මේ දරුවෝ පත් වෙනවා ඇත්තටම මේ රෝග ලක්ෂණ හඳුනා නොගන්න හින්දා. එහෙනම් අපි සමාජයක් වශයෙන් මේ වගේ රෝග ලක්ෂණ තියෙන යම්කිසි දරුවෙක් හෝ වැඩිහිටියෙක් අපේ පද්ධතියට ආවොත් ඒක අපි බොහොම පුළුල් මනසකින් ඒ පුද්ගලයා ගැන බලන්න ඕනේ. මොකද සමහර විට යම් තත්ත්වයක් තියෙන නිසා වෙන්නට පුළුවන්. එහෙනම් අද අපි සාකච්ඡා කරේ attention deficit hyperactivity disorder සිංහලෙන් කියනවා ඌණ අවදාන අධික්‍රියාකාරී රෝගී තත්ත්වය පිළිබඳව කියලා.
power.